ඔබ පිළිගන්නවද මේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව ඉන්නවයි කියන කතාව? ඔව්. ඔබ පිළිගන්නවා? ඔව්. ඉන්දියාව කියන්නේ මෝඩිද රෝ එකද? ද මෝඩිගේ අවශ්‍යතාවයට අනුව. මම ඔබට එක කතාවක් කියන්නම්. මේක මීට කලින් කියලා නැහැ. ඔව්. මේක ටිකක් සංවේදී කතාවක්. ඔව්. මගේ ජීවිතේට වුණත් අනුතුරක් විය හැකි කතාවක්. ඒක නිසා තමයි මම මෙච්චර ගන්න ඔකේ හිටියේ. ඔව්. හැබැයි මේක හංගල හංගල ඉතින් මොකටද අපි ජීවත් වෙලා? ඔව්. ඒ කියන්නේ අපේ බුද්ධිංශ ප්‍රධානී ඉන්දියානු තානාපති කාර්යාලයේ ඉන්න එක්තරා නිලධාරියෙක් සමග හිතවත්කම් ගොඩනගා ගන්නවා. ඒ නිලධාරියා ඉන්දියාවේ ප්‍රාන්ත බුද්ධිංශ තියෙනවනේ, ප්‍රෝ නෙවෙයි, ප්‍රාන්තවලක් තියෙනවනේ සාමාන්‍යයෙන් ඒවා. ඒ ප්‍රාන්ත බුද්ධිංශයක නිලධාරිය. ඒ නිලධාරියා අපේ බුද්ධිංශ ප්‍රධානියාට කියනවා, උඹලට තොරතුරු නැද්ද, උඹලගේ රටේ අහවල් දවසේ මෙන්න මෙහෙම පිපිරීමක් කරන්න ලෑස්ති වෙනවා කියලා. ඒ ගමන උඹ කොහොමද එහෙම කියන්නේ කියලා අහනවා. අපිට ඒ තොරතුරු තියෙනවා කියලා කියනවා. එතකොට ඒක ලිඛිතව දෙන්න කියලා කියනවා. එතකොට ඒ පුද්ගලයා ඒක ලිඛිතව දෙනවා. දුන්නට පස්සේ අපේ ওই බුද්ධිංශ ප්‍රධානියා ඔහු ගිහින් ඔහු ඊට පහුවෙන්ද ලංකාවේ ඉන්න රෝ ඒජන්ට්ව හම්බ වෙනවා. හම්බ වෙලා අහනවා, මෙන්න මෙහෙම තොරතුරක් අපිට ලැබිලා තියෙනවා, උඹලට ලැබිලා නැද්ද ඒ තොරතුර කියලා. ඒ රෝ ඒජන්ට් කලබල වෙනවා. ඔහු අහනවා, උඹට කොහොමද ඕක ඔහොම එකක් ආවේ? එතකොට අපේ බුද්ධිංශ ප්‍රධානියා කියනවා, මට මෙන්න මේ ක්‍රමයටයි මේක ආවේ කියලා. මේ ලිඛිතව තියෙනවා කියලා. ඒ ගමන කියනවා, මම මේ ගැන හොයලා හෙට කියන්නම් කියලා. ඊට පහුවෙනද රෝ එකක් දෙනවා ලිඛිතව, මෙහෙම ප්‍රහාරයක් එන්න නියමිතයි. ආ, ඊට පහුවෙනද මේ ඒ කියන්නේ අර ලියුම හා සමාන ලියුමක් රෝ එකිනුත් දෙනවා. ඊට පස්සේ තමයි අපේ බුද්ධිංශ ප්‍රධානියා ඕක පොලිස්පතිට අරයට මේට ලිඛිතව දන්වන්න ඕන අයට දන්වන්න කටයුතු කරන්න කරලා තියෙනවා. ඒ අතරේ ওই බුද්ධි ප්‍රධානියාට රෝ එකේ මෙහි හිටපු ඒජන්ට් දෙන එක උපදෙසක් තියෙනවා. රෝ ඒජන්ට් දෙන්නේ? රෝ ඒජන්ට්. හා, බල මීට පස්සේ ගනුදෙනු කරනවන්න කරන්න ඕනේ ඉන්දියාවේ බුද්ධිංශත් එක්ක අපි එක විතරයි. වෙනත් එක්ක ගනුදෙනු කරනවන්න නම් අපිත් එක්ක ගනුදෙනු නවත්තන්න කියලා. හරිද? එතනින් කියවෙන්නේ මොකද්ද? ඊළඟට මහමොලගරු කියන්නේ ඇත්තටම ගත්තොත් ඔය ඉන්දියාවේ ඉන්නවා ඔය මුස්ලිම් අන්තවාදී සංවිධානයක්. තවුජ්ජමාත් එකේ දකුණු ඉන්දියාවේ ඔහුගේ නමත් මම ලියාගෙන මං ගාව තියෙන සටහන් ප්‍රධානියා. හැබැයි එයා රෝ එකට සම්බන්ධයි. එයාට නටන්න ඉඩ දීලා තියෙනවා රෝ එකේ ලනුව දිගේදී ප්‍රමාණයට. රෝ එකට නොකියා එයාට මුකුත් නටන්න බෑ. එයා තමයි ඇත්තටම මහමොලකරු. ඔය අබුහින්ද කියන කෙනා මට නම මේ වෙලාවේ මතකෙට එන්නේ නැහැ. කොහොමරි දකුණු ඉන්දියාවේ ඔය ඉන්න තවුජ්ජ ජමාත් ප්‍රධානියා. එයා තමයි ඇත්තටම මේ සහරාන්ලව අරගොල්ලෝ මේගොල්ලෝ ඉන්දියාවෙ ඉඳන් හසුරවන්නේ. සහරාන්ල ඉන්දියාවේ ගිහිලා එහෙමත් තියෙනවනේ සාරා කියන අර කාන්තාව මේ ඇවිල්ලා මෙයා සාරත්‍රෝ. ඔව් සාරත්‍රෝ. ඔව් සාරා තම ජීවිතෝන් අතර ඉන්නවා මං හිතන්නේ. ඉන්නවා ඉන්නවා ඉන්දියාවේ. ඉන්දියාවේ. එතකොට මෙයා මේ කියන පුද්ගලයා තමයි රෝ එකේ උවමනාවට මේ ඔහු විසින්ම කාලයක් තිස්සේ ඉස්ලාම් අන්තවාදී වාග්වාදී මතවාදයේ පෝෂණය කරලා ඔළුව හදපු ඉබ්‍රාහිම්ගේ පුතාවෙන් පුතු වෙණි අය. ඉබ්‍රාහිම් කියන්නේ ජාතික ලැස්තුවේ ජීවිතේ ජාතික ලැස්තුවේ ඉිටපෙක් කියන සල්ලිකාරයෙක්ගේ පුතු දෙන්න කියන්නේ බොහොම ඉගෙනගත්තු සල්ලි තියෙන දෙන්නේ. ඇගේ ඔහුගේ ලේලි එයත් මරාගෙන මැරුණා ගියේ ඇතුලේ. එතකොට මේගොල්ලෝගේ ඔළු හදන්නේ මේ ඔය කියන දකුණු ඉන්දියාවේ චරිතය. ඒ දකුණු ඉන්දියාවේ තහුජිත් ජමාත් ප්‍රධානියා රෝ එකේ කීමම අනුව තමයි මේ වැඩේ කරන්නේ. කාගේ අවශ්‍යතාවය? මොකද හේතුව? ඊට පහුවෙනද තමයි මොඩිගේ ඡන්දේ. ඡන්දේ. කොහෙද ඡන්ද රැස්වීම? ගෝවාවල. ගෝවාවල අතිමහත් බහුතරය කතෝලික ජනතාව. ඒක ටාගට් කරා. එතකොට දැන් අද මෙහි පාස්කුවිරිද ප්‍රහාර වෙලා ඊට පහුවෙනද මොඩි ගෝවාවල කතාව පවත්වනවා. ලංකාවේ වගේ කිතුණු කතෝලිකයන්ට මේ විදිහ අපරාධ කරන්න ඉස්ලාම් අන්තවාදින්ට මං ඉඩ තියන්නේ නැහැ කියලා. जब वोट देने जाएंगे कमल के निशान पर बटन दबाएंगे तो मन में ये भी तय करिए कि आप बटन दबा रहे हैं आतंकवाद को खत्म करने के लिए. මුළු කතෝලික ඡන්ද ඔක්කොම ටික මෝඩිට එනවා. ඊට පහුවෙන්ද තියෙන්නේ තායි කතෝලික බහුතර ප්‍රදේශයක. මට මතක නැහැ ප්‍රදේශයේ නම. එදත් ඒ කතාව කරනවා.
මුළු කතෝලික ඡන්ද ඔක්කොම මොඩිට එනවා. දැන් මෙදා පාරත් පොඩි නාට්‍යයක් ගියානේ. ඇත්තටම ඔය කුඩු ගහන කට්ටිය මේ ස්මග්ලින් කට්ටිය සාමාන්‍යයෙන් ඔය වැඩේට යන්නේ නැහැ. අර ඔය ගුජරාට් කතාවද කියන්නේ? ඔය ගුජරාට් කතාව. ඒක මේ පාරේ ඒ නාට්‍ය එච්චර වැඩ කළේ නැහැ. මේකත් ඉන්දියානු පැටර්න් එකේම නාට්‍යය. ඉන්දියාම ප්ලෑන් කරේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඉබ්‍රාහිම් කියන්නේ සල්ලි තියෙන මිනිහෙක්. ඉබ්‍රාහිම්ගේ පුතු කියන්නේ පිටරටවල් වල ගිහිල්ලා ඉගෙන ගත්ත පුතු. සල්ලි තියෙන අය. ඒගොල්ලන්ට අර මතවාදී ඔලුවට ආවම ඒගොල්ලෝ දුප්පත්කමටවත් කුඩු ගහන හින්දවත් නෙවෙයිනේ දිව්‍යන් වහන්සේගේ ස්වර්ගයට යන්න හදන්නේ කන්‍යාවියන් 70 ගානක් හොයාගෙන. ඒ යන්නේ අර මොකක් හරි ඔලුවට ආපු විශ්වාසයක් නිසා. මේ කුඩු ගහන ජාව අලංකාරය හරි එහෙම නැත්නම් හොරබඩු විකුණන මිනිහා හරි එහෙම දේවල් වලට යන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඔය ইনফরমේෂන් එක ආපු ලංකාවේ බුද්ධාශ්‍රමද හරියා පාස්කු ප්‍රහාරයේ චෝදිතේ බඩපත් වෙච්ච කෙනෙක්ද? කොයි ඔය ඉන්දියන් මේ ප්‍රාන්ත බුද්ධි තොරතුර ලබා දුන්න ලංකාවේ ලැබිච්ච බුද්ධාශ්‍රමද හරියා ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ චෝදිතේක වශයෙන් දඬුවම් ලාප්පු කෙනෙක්ද? මම ඒකට මොකට උත්තර දෙන්නේ නැහැ. එතකොට ඔබ කවුද කියලා හොයාගන්නවා. දැනට ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මෙහෙම කියන්න පුළුවන්ද? මම මෙහෙම කියන්න පුළුවන්ද? මෛත්‍රීපාල සිරිසේන, හේමසිරි ෆර්නැන්ඩෝ, නිරන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස්, පූජිත ජයසුන්දර මේ නම් අතර ඉන්නවද? මට ඇහුන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට ඔන්න ඕක ගලවන්න පොඩ. ඒතර ඇහි. ඊය පීස් එක. මේක හොඳට ඇහෙනවා. හරි. දැන් මේ ප්‍රශ්න ඔබ ගැලවුණ නිසා මම අහන්නේ. සිසිර මෙන්ඩිස්, නිරන්ත ජයවර්ධන, පූජිත ජයසුන්දර, හේමසිරි ෆර්නැන්ඩෝ මෛත්‍රීපාල සිරිසේන මේ පහ අතර ඉන්නවද? ඇහුන්නේ නැහැ. ඒත් නැහැ. ගලවලා එන්නෙත් නැහැ.